ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර එක්දින හා විශ්වවිද්‍යාල තරඟාවලියක් සැප්තැම්බර් 2 වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු තරඟාවලියට එක්දින තරඟ 3ක් සහ විශ්වවිද්‍යාල තරඟ 3ක් ඇතුළත්. කෙසේ වෙතත් මේ වන විට දකුණු අප්‍රිකානු එක්දින හා T20 තරඟාවලිය සඳහා සංචිත ගතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ කොණ්ඩා කැපීම සඳහා නවතැන්ගෙන සිටින හෝටලයට පිටතින් රැගෙන ආ කරන වැමියාට COVID-19 ආසාදිත බවට සිදුකළ PCR පරීක්ෂණවලදී තහවුරු වී තිබෙනවා. කෙසේ වෙතත් එම ප්‍රවෘත්තිය පිළිබඳව වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ නැහැ. දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත තරඟ 3 බැගින් යුත් එක්දින හා විශ්වවිද්‍යාල තරඟාවලිය සඳහා ක්‍රීඩකයන් 23 දෙනෙකුගේ යුත් සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර ඇති බව වාර්තා වනවා. මීට පෙර ක්‍රීඩකයන් 30 දෙනෙකුගේ යුත් මූලික සංචිතයක් නම් කර තිබූ බවට තොරතුරු වාර්තා වී තිබුණු අතර ඉන් ක්‍රීඩකයන් 7 දෙනෙකු ඉවත් කරමින් මෙම අවසන් සංචිතය නම් කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ. ආබාධයක් සුවවීමෙන් අනතුරුව COVID-19 ආසාදනය වූ කුසල් ජනිත් පෙරේරා විශ්වවිද්‍යාල තරඟාවලියට පමණක් ක්‍රීඩා කරන බව සඳහන්. දසුන් සානකගේ නායකත්වයේ යුත් සංචිතයට දිනේෂ් චන්දිමල්ද කැඳවා තිබෙනවා. නිමා වූ SLC ආරාධිත පන්දුවාරේ විශ්වවිද්‍යාල ක්‍රිකට් තරඟාවලියේදී දක්ෂතා දැක්වූ කමිදු මෙන්ඩිස්, ලහිරු මදුසංක මහේස් තීක්ෂණ හා පුලින තරංග යන ක්‍රීඩකයන් මෙම සංචිතයට ඇතුළත් වී තිබෙනවා. නුවම් ප්‍රදීප් හටද සංචිතයේ ස්ථානයක් යලි හිමි වී තිබෙනවා. දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරඟය ලබන 2 වනදා කොළඹ R ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවීමෙන් අනතුරුව එය නිල වශයෙන් නිවේදනය කරනු ඇති. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඉදිරියට දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.